තාරුස් කැෆේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි විනාඩි 10න් හදාගන්න පුළුවන් crispy snack එකක් රසට ලස්සනට හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි බිත්තරයකට ලුණු බොහොම පොඩ්ඩක් එකතු කරගන්නවා. ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයක් වගේ දාගන්න. ඊළඟට අපි සීනි මේස හැඳි 3/4ක් එකතු කරගන්නවා. සීනි ගන්නකොට ග්‍රයින්ඩ් කරලා ගන්න. දැන් හොඳට පෙනෙනකන් මේ විදිහට බීට් කරගන්න. ඔයාලට මේක ගැරුප්පුවකින් උනත් කරගන්න පුළුවන්. සීනි ටික හොඳට දිය වෙලා බිත්තරේ පෙනෙනකන් මේ විදිහට බීට් කරගන්න. ඔයාලා සීනි ටික හොඳට ග්‍රයින්ඩ් කරලා ගත්තොත් විනාඩි 2ක් වගේ බීට් කරනකොට සීනි ඔක්කොම දියවිලා මේ විදිහට පෙන එනවා. දැන් අපි මේකට පොල් තෙල් මේස හැඳි 1/2ක් එකතු කරගන්නවා. වල පොල් තෙල් ගන්නකොට පිරිසිදු සුදු පොල් තෙල් ගන්න. එහෙම නැතිනම් බටර් හරි මාජරින් හරි පොඩ්ඩක් කුණු කරලා දිය කරලා මේ විදිහට එකතු කරන්න. පොල් තෙල් ටික එකතු කරාට පස්සේ හොඳට මේ විදිහට ඒ ටික මිශ්‍ර කරගන්න. දැන් අපි මේකට තිරිඟු පිටි මේස හැඳි 7/2ක් එකතු කරගන්නවා. ඒවා ගන්නකොට හොඳට හලලා ගන්න. ඒත් එක්කම අපි හාල් පිටි මේස හැඳි 3/4කුත් එකතු කරනවා. මේවත් හලලා ගන්න. හාල් පිටි ගන්නකොට අපි නම් මේ එකතු කරගත්ත කෙට හාල් පිටි ඔයාලට කඩේ හාල් පිටි උනත් ගන්න පුළුවන්. ඊළඟට අපි මේකට කෝන් ෆ්ලා මේස හැඳි 3/4ක් එකතු කරනවා. ඒ කියන්නේ හාල් පිටි ගත්ත ප්‍රමාණයමයි. දැන් මේ ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මේ ටික හොඳට මිශ්‍ර කරගත්තාම මෙන්න මේ වගේ උකු බැටර් එකක් තමයි ඔයාලට එන්නේ. දැන් අපි මෙතන අරගෙන තියෙනවා කිරි මිලිලීටර් 110ක්. අපි කිරි පිටි දිය කරලා තමයි මේක හදාගෙන තියෙන්නේ. මිලිලීටර් 110ක් කියලා කිව්වේ මේස හැඳි 7ක්. ඔයාලා මේ කිරි එක හදාගත්තට පස්සේ ඒකත් හොඳට පෙරා ගන්න. ඒ වගේම ඔයාලා කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ ඒ කිරි එකෙන් පොඩ පොඩ දාලා මේ බැටර් එක හොඳට මිශ්‍ර කරගන්න. අපි මුලින් කිරි මේස හැඳි 4ක් දාගන්නවා. මේ විදිහට මිශ්‍ර කරගන්නකොට ස්පැචුලා එකකින් වගේ වටේ ගෑවිලා තියෙන ඒවත් ගන්න. පිටිහිම ගොඩක් වෙලාවට මේ බෝල් එක වටේ ගෑවිලා තියෙන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි කිරි එකතු කරගත්තේ මේස හැඳි 4ක්. එතකොට එන්න ඕනි මෙන්න මේ පදම. ගොඩාක් උකුත් නැහැ, ගොඩාක් දියාරුත් නැහැ. එක දිගට මේ විදිහට වැක්කිරෙන්න ඕනි. එතකොට ඔයාලා හදාගන්න කිරි එකේ උකු බව අනුව ඔයාලට එකතු කරන්න වෙන කිරි ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කිරි ටික ටික එකතු කරලා මෙන්න මේ පදම තමයි අපි ගදා ගන්න ඕනි. මේ බැටර් එකේ පොඩි කැට තිබුණොත් එහෙම අපිට ලස්සනට මේක හදා ගන්න අමාරු වෙනවා. ඒ නිසා අපි අන්තිම පාරටත් මේ සම්පූර්ණ බැටර් එකම පෙරා ගන්නවා. හාල් පිටිවල රොඩු වගේ දේවල් තියෙන්න පුළුවන් නිසා තමයි අපි මේ විදිහට පෙරා ගන්නේ. ඒ වගේම ඔයාලට කැමති නම් මේ වෙලාවේ වර්ණක එකතු කරගන්න පුළුවන්. අපි අද වර්ණක මොකුත් එකතු කරන්නේ නැතුව තමයි මේ ස්නැක් එක හදාගන්නේ. දැන් අපිට තියෙන්නේ අපි හදාගත්ත බැටර් එක මෙන්න මේ වගේ පයිපින් බෑග් එකකට දාගන්න. ඔයාලට පයිපින් බෑග් එකක් හොයාගන්න නැතිනම් පිරිසිදු පොලිතින් බෑග් එකක් උනත් ගන්න පුළුවන්. අපි ඒකට උඩින් රබර් බෑන්ඩ් එකකුත් මේ දාගෙනයි තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ පයිපින් බෑග් එකේ පොඩි සිදුරක් කපා ගන්න ඕනි. ගොඩක් ලොකුවට කපා ගන්න එපා. බොහොම පොඩි සිදුරක් තමයි අපි හදාගන්නේ. අපි පොඩියට කපා ගත්තොත් එන්න මේක සිදුර පොඩි වැඩි නම් පස්සේ අපි ටිකක් තව ලොකු සිදුරක් කපා ගන්න පුළුවන්. නිසා බොහොම පොඩි සිදුරක් මුලින් කපාගෙන බලන්න ඕනි. දැන් අපි ස්නැක් එක හදාගන්න යන්නේ. ඒකට පෑන් එකක් මේ විදිහට ලිපේ තියලා ඒක ටිකක් රත් වෙන්න අරින්න ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. පෑන් එක ටිකක් රත් වුනහම අපි මේ පෙන්නනවා වගේ බැටර් එක මේ විදිහට වක් කරගන්න ඕනි. මේ වක් කරන එකේ රටාවක් නැහැ. මකුළු දැලක වගේ හැම තැනටම පිරියන්න මේ විදිහට වක් කරගන්න ඕනි. ගොඩක් ලොකු සිදුරු නැති වෙන තරමට වඩා හොඳයි. පයිපින් බෑග් එකේ පොඩි සිදුරක් කපා ගත්තොත් තමයි අපිට මේ වගේ හීන ඉරි වක් කරගන්න පුළුවන් වෙන්නේ. වක් කරගෙන ඉවර වුණාට පස්සේ අපි මේක මේ විදිහටම ටිකක් වෙලා තියෙන දෙනවා.
වක්කරගත්ත ගමන්ම අපි මේක රෝල් කරන්න ගියොත් එහෙම ලස්සනට ඒක කරගන්න අමාරු වෙනවා. තප්පර කීපකින් මේකේ දුඹුරු පාටක් එනවා. එතකොට තමයි අපි රෝල් කරන්න පටන් ගන්නෙ. ඔයාලට පේනවාද දැන් තැන් තැන් වලින් දුඹුරු පාට වීගෙන එනවා. මේ වෙලාවේ අපි මේක හිමීට රෝල් කරගන්නවා. මේක රෝල් කරගන්න එක පොඩ්ඩක්වත් අමාරු නැහැ. ඊළඟ කේදී අපි ඔයාලට තව ටිකක් හොඳට පෙන්වන්න මුලින් රෝල් කරන්න පටන් ගන්න කොහොමද කියලා. ලස්සනට ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මේකේ තව গোল্ডන් කලර් එක ගන්න පුළුවන් දුඹුරු සීනි පාවිච්චි කළොත්. සුදු පාටත් එක්ක මිශ්‍රව ආවම ලස්සනයි කියලා හිතුන නිසා තමයි අපි සුදු සීනි පාවිච්චි කළේ. ඔයාලා එකක් වක් කරගත්තට පස්සේ පයිපින් බෑග් එක මෙන්න මේ වගේ වීදුරුවකින් අනිත් පැත්ත හරවලා තියාගන්න. නැත්නම් අපි හදාගත්ත සිදුරෙන් මේ දිගේ එළියට එනවා. අපි දැන් ඊළඟ එකත් හදාගමු. තප්පර 30ක් වගේ තමයි මේ එකක් හදාගන්න කාලය යන්නේ. තැන් වලින් දුඹුරු පාට වෙලා ඔයාලට පේනවා ඇති. මේ වෙලාවේ හිමීට මේ විදිහට රෝල් කරගන්නයි තියෙන්නේ. හරිම ලේසියෙන් ඉක්මනින් ඒ වගේම ලස්සනට අපිට මේ ටික හදාගන්න පුළුවන්. බැටර් එක වැක්කිරෙන ගානට තිබුණොත් හරි. අපි මේ වෙනකන් හදාගත්ත ටික තමයි මේ තියෙන්නේ. අපි ඔක්කොම ටික හදාගත්තා ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේක හැදුව ගමන් ක්‍රිස්පි ගතියක් තිබුණාට ටිකක් වෙලා යනකොට පිගිච්ච ගතියක් එනවා. අපි ඒක ඔයාලට පෙන්වන්නම්. ඒ නිසා ඔක්කොම හදාගත්තට පස්සේ ක්‍රිස්පි ගතිය රැඳෙන්න ආයෙත් පාරක් පෑන් එකට දාලා ගන්න ඕනි. අපි මේ ටික හදලා දැන් ටිකක් වෙලා ගිහිලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ පෙගුණ ගතිය ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි කලින් කිව්වා වගේ පෑන් එකේ ටිකක් රෝස්ට් කරලා ගන්න ඕනි. ඒකට පෑන් එක පොඩ්ඩක් රත් වුණාම කීපයක් පෑන් එකේ ඉඩ තියෙන විදිහට මේ විදිහට ඇතුලෙන් තියාගන්න. ඊළඟට පියනකින් වහලා තප්පර 30ක් රෝස්ට් කරලා ගන්න. ඔයාලට මේක අවන් එකෙත් කරගන්න පුළුවන්. අවන් එක පාවිච්චි කරනවා නම් සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ තප්පර 30ක් 40ක් අවන් එකට දාලා ගන්න. දෙවෙනි පාටත් ඔයාලා පෑන් එකට දාලා ගත්තට පස්සේ මේක හොඳට නිවෙන්න දෙන්න. එතකොට තමයි ක්‍රිස්පි ගතිය එන්නේ. මේ වෙලාවේ ඔයාලා මේ ටික හුලං වදින්නේ නැති වෙන්න බෝතලයක වගේ අහුර ගත්තොත් සති 3-4කට වඩා තියාගන්න පුළුවන්. මේ ස්නැක් එක ඕනිම කෙනෙක්ට බොහොම පහසෙන් රස විඳින්න පුළුවන්. අපි කිව්වා වගේ බිත්තරය පෙනෙන්න බීට් කරගෙන බැටර් එක වැක්කිරෙන පදමට හදාගන්න. ඒ වගේම ඔයාලට මෙතන පේනවා වගේ අඩු පිටි ප්‍රමාණයකින් ගොඩක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න, video එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.